ප්‍රමාණවත්, ඒ වගේම ඉතාමත්ම සුපැහැදිලි ධාර්මික පිළිතුරු අපිට ගොන්නක්ම ලැබුණා. අපිට යොමු කරපු ප්‍රශ්න එකක් අපි අපේ ස්වාමීන් වහන්සේට යොමු කරනකොට යොමු කරන ප්‍රශ්න 10ක පිළිතුරු එක ප්‍රශ්නයක් තුල තියෙනවා. ඒ නිසාම මම හිතන්නේ ඔබෙන් ලැබුණු දැනයන් අපි ඉදිරිපත් නොකළාට ඔබම තීරණය කරයි මගේ පැනේටත් පිළිතුරු ඒ තුනම තිබුණා කියලා. එහෙම පිළිතුරු ගණනාවක් තිබුණ නිසා මම ඔබට ඒක ධාරණය කරන්නට උත්සාහ කරේ. අපේ හැමතිරණේ පැය 2යි මිනිත්තු 45ක කාලයක් අපි මේ වෙනකොට නොදැනීම ගත කරලා තියෙනවා ධර්ම සාකච්ඡාවේ. ඔබ වහන්සේගෙන් කොපමණ ඉඩ හසර අපට ලැබෙයිද දන්නේ නැහැ. සංවිධායක මණ්ඩලයේ විදිහට ලැබුණු දැනයන් තව කිහිපයකුත් තියෙනවා. අපි ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙනවා කාල වේලාව පිළිබඳව පොඩි දැනුමක්. ඒ ගොඩක් දින් අපේ හාමුදුරනේ අපි මීට පෙර ප්‍රකාශ කළා දෙවියන්ට පින් දීම පිළිබඳව. ඒ හා සම්බන්ධවම ලැබුණු තවත් කෙනෙක් තමයි මියගිය ඥාතීන් සම්බන්ධව. අපි නොයෙක් දානමාන වර්තමානයේ මිනිසත් බව ලබාගෙන මියගිය ඥාතීන්ටත් අපි සිද්ධ කරනවා. අපි තාමත්ම ධාර්මික පුද්ගලින් විදිහට වර්තමානයේ කාලය ගත කරනවා. හැබැයි අපේ හාමුදුරනේ අපේ මියගිය ඥාති හිත මිත්‍රාදී මියගියාට පස්සේ අපේ පසුපස ඇවිල්ලා අපිට විවිධ කරදර හිරිහර කරනවා. මේ කරදර හිරිහර ඇයි ඔවුන් අපිට සිද්ධ කරන්නේ? අපි ධාර්මික ජීවිතයක් ගත කරමින් ඔවුන්ට පින් දුන්නක් කියන ප්‍රශ්නේ අපි වෙත යොමු වෙලා තියෙනවා. ඔබ වහන්සේගෙන් අපි සුපැහැදිලි පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. මෙහෙම යම් අමනුෂ්‍යයෙක්ගෙන් කෙනෙක්ගේ ජීවිතයට පීඩාවක් තියෙනවා නම් ඒකට ප්‍රධානම හේතුව තමයි ඒ පීඩාවට පත්වෙන පින්වතා තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් සහ සීලෙන් දුර්වලයි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් පරිපූර්ණ සීලෙන් පරිපූර්ණ කිසිම කෙනෙකුට අමනුෂ්‍යයෙන් වෙන්න තියෙන බලවත් හානි නම් සිද්ධ වෙන්න තියෙන අවස්ථා හුඟක් අඩුයි. තේරෙනවද? සම්පූර්ණයෙන්ම නැහැ කියලා කියන්න බෑ. නමුත් අඩුයි. ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ අමනුෂ්‍යයෙන් පීඩා වෙනවායි කියන කාරණේ කොයි වෙලාවකවත් හිතන්න යන්න එපා. තේරෙනවද? කෙනෙකුට හිතෙනවා නම් මට අමනුෂ්‍යයෙන් පීඩාවක් වෙනවා කියලා එතන අමනුෂ්‍ය ප්‍රශ්නයක් නෙමේ තියෙන්නේ. ඒක තමන්ගේ අකුසල් සංස්කාරය. ඒ අකුසල් සංස්කාරය නිසා තමන්ට සිතුවිල්ලක් සකස් වෙනවා මට අමනුෂ්‍යයෙන් පීඩාවක් වෙනවා කියලා. එතකොට ඒ සිතුවිල්ල නිසා එයා ගැටීමටපත් වෙලා නිරේතුරුවම එයා සද්ධාවත් දුර්වල කරගන්නවා, සීලයක් දුර්වල කරගන්නවා, කුසල් මූලෙනුත් දුර්වල කරගන්නවා. යంత్ర මන්ත්‍ර ගුරුකම් කොඩි වින තොයිල් වලට ගිහිල්ලා තව තව අන්න සීලවුතයන්ට තයා තව කොටු වෙනවා. තේරෙනවද? එතකොට බලන්න මේ කුමක් නිසාද එයාට ඒ සිතුවිල්ල සකස් වුනේ? පෙර අකුසල් සංස්කාරයක් නිසා. ඒ නිසා කාට හරි සිතුවිල්ලක් සකස් වෙනවා නම් මට අමනුෂ්‍යයෙන් ප්‍රශ්නයක් තියෙනවා කියලා ඒ හිතෙන මොහොතේ මේ හිත අනිත්‍යයි කියලා දකින්න. තේරෙනවද? ඒ හිත දැනගන්න එපා. ඒ හිත ඉතන මොහොතේම අතීත පංච උපාදානස්කන්ධයක් හැටියට අනිත්‍යයි කියලා දකින්න. ඒ අනිත්‍යයි කියලා දකින්න තැන සකස් වෙන කුසල් හිත තමයි මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම කුසලිය බවට පත් වෙන්නේ. ඒක හොඳට තේරුම් ගන්න. තේරෙනවද? එහෙනම් මොනම හේතුවක් නිසාවත් අමනුෂ්‍ය පීඩාවක් තියෙනවා කියන හිත නිත්‍ය වශයෙන් ගත්තොත් නම් ඒක විනාශයට මුලක්මයි. තේරෙනවද? විනාශයට මුලක්මයි. කොයිම වෙලාවකවත් අමනුෂ්‍ය බියක් තියෙනවා කියලා දේවාල පස්සේ නම් යන්න එපා. ගියොත් ඒ ඔක්කොම නෝනා, ඒ ඔක්කොම සියල්ලම අකුසල් සංස්කාරයන් නිසා සිද්ධ වෙන දේවල්. තියෙන ධනයක් විනාශ කරගෙන, සද්ධාවත් විනාශ කරගෙන විනාශය කරා යන දේවල්මයි තියෙන්නේ. ඔබට අමනුෂ්‍ය පීඩාවක් තියෙනවා කියලා හිතනවා නම් ඔබ සද්ධාව තුළ ශක්තිමත් වෙන්න, ගෙදර පිළිම වහන්සේ නමක්, බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේ නමක් පිරිසිදු ආකාරයෙන් තියලා ඒ මල් පහන් බත් පිළිවෙත් සිද්ධ කරන්න, සිල්පද පහ හොඳින් සමාදන් වෙන්න, කරණීය මෙත්ත සූත්‍රය කියන් දේශනා සත්‍යායනය කරන්න, දෙවියන්ට අමනුෂ්‍යින්ට පින් දෙන්න. තේරෙනවද? ඔබ තුල විශ්වාසයක් තියෙන්න ඕනේ මේ කාරණා තුලින් අමනුෂ්‍ය පීඩාවන් මට පීඩා කරන්න බෑ කියලා. ඒ විශ්වාසය තමයි ඔබට තියෙන එකම රැකවරණේ ආරක්ෂාව. ඔබ තුලේ විශ්වාසය නැත්තම් නැති අමනුෂ්‍යෙක් නිසා ඔබ බලවත් වූ නැවත නැවත අකුසල් රැස් කර ගන්න කෙනෙක් බවටයි පත් වෙන්නේ. තේරෙනවද? ඒ නිසා යම් කෙනෙක් මැරිලා പ്രേත ලෝකෙට වැටුණොත්, ඒ කියන්නේ දැන් අපි පින් දෙනවා නම් පින් ගන්න පුළුවන් කොටස් කීපයක් ඉන්නවා. කවුද මේ කොටස් කීපය? පරදත්ත රූප ජීවි പ്രേත කියන කොටසට පින් ගන්න පුළුවන්.
පරදත්ත රූප ජීවී ප්‍රේත කියන්නේ කවුද? මේ ප්‍රේත ලෝකයේ ඉන්න ඉහළම ප්‍රේතයා. මේ ප්‍රේත ලෝකය කියන්නේ හරිම විකෘති වූ තැනක්. ප්‍රේතයාගේ අකුසල් වැඩි වෙන්න ප්‍රේතයාගේ විකෘති වැඩි. මේ විකෘතියෙන් වැඩි ප්‍රේත ලෝකයේ තුල ඉන්න ඉහළම ප්‍රේතයා තමයි පරදත්ත රූප ජීවී ප්‍රේතයා කියන්නේ. පරදත්ත රූප ජීවී ප්‍රේතයක් කියන්නේ අලුත් සුදු සාරියක් සුදු හැට්ටයක් ඇඳලා එහෙම නැත්නම් මේ සුදු සායක් හැට්ටයක් ඇඳලා කොණ්ඩේ කඩාගෙන ඉන්න දුක්ත මුහුණක් තියෙන කාන්තාවක් දකින්න ඒ පරදත්ත රූප ජීවී ප්‍රේතියකගේ ස්වභාවය. අලුත් සුදු සරමක් සුදු කමිසයක් ඇඳලා පිරිසිදු භාවයෙන් දුක්ත මුහුණක් තියෙන පිරිමි කෙනෙක් දකින්න ඒ පරදත්ත රූප ජීවී ප්‍රේතයකගේ ස්වභාවය. හොඳට ඇඳුම් ලැබිලා තියෙනවා. ආහාර ලැබෙනවා. ලැබුණත් උපාදාන පත්‍යා භවෝ කියන ධර්මතාවය තුල එයා සතර ප්‍රේත ලෝකෙටයි වැටෙන්නේ. තේන්නාද? දැන් එක මහත්යෙක් ඉන්නවා. ඒ මහත්යා මුළු ජීවිත කාලෙම අප්‍රමාණ දන් දෙනවා පින් කරනවා. පින් කළත් එයාට කෝටිපති ව්‍යාපාරිකයෙක් අප්‍රමාණ දේපල තියෙනවා එයාට. නමුත් එයා මැරෙන වෙලාවේ එක පාට එයාට උපාදානය වෙන දේපල පින උපාදානය උනේ නැහැ. මොකද දේපල කෙරෙහි තෘෂ්ණාව වැඩි. මැරෙන වෙලාවම දේපල කෙරෙහි තෘෂ්ණාවයි උපාදානය උනේ උපාදානයට අදාළ භවය සකස් වුණා. අර මහා ධනවත් දේපලක මෙයා පරදත්ත රූප ජීවී ප්‍රේතෙක් බවට පත් වුණා. එතකොට දැන් පරදත්ත රූප ජීවී ප්‍රේතෙක් බවට පත් වෙද්දී දැන් එයාට හොඳට ආහාර ලැබිලා තියෙනවා, ඇඳුම් පැළඳුම් ලැබිලා තියෙනවා. ඒවා කොහෙන්ද ලැබුණේ? පින නිසා, පින විපාකට ආවා. උපාදාන පත්‍යා භව කියන ධර්මතාවය තුළ පරදත්ත රූප ජීවී ප්‍රේත ලෝකෙට වැටුණා. පෙර පින නිසා අන්නයා පරදත්ත රූප ජීවී ප්‍රේතෙක් බවට පත් වුණා. එතකොට මෙන්න මේ පරදත්ත රූප ජීවී ප්‍රේතෙන්ට පින් ගන්න පුළුවන්. තව මේ රුක් දෙවියන්, ගුම්මාටු දෙවියන්, ඔය සම්‍යක් දෘෂ්ටික යක්ෂයින්ට වගේ අයට පින් ගන්න පුළුවන්. අර සශ්‍රීක දිව්‍යතලවල ඉන්න දෙවියන්ට අපේ පින අවශ්‍ය නැහැ. නමුත් දෙවියෝ අපි මේ කියන මේ ධර්ම දේශනාව අහලා සමහර විට දෙවියෝ ආයුෂ වර්ණයේ සැපේ බලය වැඩි කරගන්නවා. ඒගොල්ලෝ දැකලා සතුටු වෙනවා. නමුත් ඒගොල්ලන්ට අපේ පින අවශ්‍ය නැහැ. එහෙනම් අපි පින් දෙනවා නම් මැරිච්ච කෙනෙකුට අනිවාර්යයෙන්ම එක්ක පරදත්ත රූප ජීවී ප්‍රේත කොට්ටාසෙට වැටෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව ජීවත් වෙන දිව්‍ය සම්‍යක් දෘෂ්ටික යක්ෂ කොට්ටාසයකට වැටෙන්න ඕනේ. තේරෙනවද? එහෙම වැටුණත් කවදාකවත් ප්‍රේත ලෝකෙට වැටුණාට පස්සේ පින් අරගෙන අපිට නිදහස් වෙන්න තියෙන අවස්ථා අඩුයි. තේරෙනවද? ඇයි පින් අරගෙන නිදහස් වෙන්න තියෙන අවස්ථා අඩු? මනුස්ස ලෝකයේ මිනිස්සෙක් වෙලා ජීවත් වෙද්දී පින් කරපු පින උපාදානය කරගෙන මැරෙන්න බැරි වුණා නම් එයා ප්‍රේත ලෝකෙට වැටලා පින උපාදානය කරයිද? කරයිද? නැහැ. මිනිස්සෙක් වෙලා ඉපදිච්ච වෙලාවේ මැරෙන වෙලාවේ පින උපාදානය කරගන්න බැරි වුණා නම් ප්‍රේත ලෝකෙට වැටුණාට පස්සේ පින උපාදානය කරගන්න පුළුවන්ද? උපාදානය කරගන්න බැහැ. තේන්න. මොකද එයා තෘෂ්ණා පච්චය උපාදානං, තෘෂ්ණාව තුලයි ආයතන ඉන්නේ. දැන් කෙනෙක් ඉන්නවා අපේ ගෙදරක, අම්මයි තාත්තයි ඉන්නවා, තාත්තා මැරෙනවා. මැරුණාට පස්සේ තාත්තා මැරෙන්නේ අර දේපල කෙරෙහි ලොකු තෘෂ්ණාවකින්. දේපල කෙරෙහි තෘෂ්ණාවෙන් මැරිලා ඒ තාත්තා ඒ ඉඩමේම පරදත්ත රූප ජීවී ප්‍රේතෙක් වෙලා ඉපදෙනවා. තේරෙනවද? නමුත් අපි කවුරුත් දන්නේ නැහැ එයා පරදත්ත රූප ජීවී ප්‍රේතෙක් හැටියට මේක ඇතුලේ ඉන්නවා කියලා. දැන් ඔන්න හත් දවසේ තා බණයි දාන්නේ. දැන් ඔන්න හත් දවසේ බණ දවසේ දැන් ගමේම ඇයට බණ කියලා දැන් 50ක් 100ක් ගෙදර පිරিলা වත්ෙත් මේ මිනිස්සු කාමරෙත් මිනිස්සු කුස්සියේ උයනවා, කෑම මේස හදනවා. මේ වෙලාවට මේ ප්‍රේතයා ගැටිලා ඉන්නේ. තේනද? ප්‍රේතයා කැමති නැහැ දම් දෙනවට. ප්‍රේතයා කැමති නැහැ එයාගේ සල්ලි වියදම් කරනවට. ප්‍රේතයා කැමති නැහැ අර කාමර ඇතුලේ මිනිස්සු පිරিলা, මේ ගෙවල් ඇතුලේ මිනිස්සු පිරিলা. එයා ඒකට කැමති නැහැ. මොකද එයා තෘෂ්ණාව නිසායි ප්‍රේතෙක් උනේ. එයා දන් දෙනවට කියන්නේ අපි දැන් දන් දීලා බණ කිව්වට එයා එතන කැමති නැහැ. එතකොට මේ අපි දැන් හත් දවසේ දාන බණ කියන්නේ සූදානම් වුණා. හවස පටන්ම ගෙවල් ඇතුලේ සෙනඟ පිරিলা, කෑම හදනවා, මේවා කරනකොට ප්‍රේතයා ගැටෙන සිතෙන් දුවදුව තමයි ඉන්නේ. තේරෙනවද? සමහර ප්‍රේතයෝ ඉන්නවා ආමුදුරම් ස්වාමීන් වහන්සේ මෙතන බණ කියනවා. ප්‍රේතයා ගෙදර අල්මාරිය මුර කරනවා. එයා මුර කරගෙන ඉන්නේ මොකද? එයා බයයි කවුරු හරි ඇරලා සල්ලි ගනී කියලා. සමහර ප්‍රේතයෝ ඉන්නවා මුළු හවස පින්කම කරන පුරාවට එයා වත්තේ පිටියේ දුවනවා. මොකද? පොල් කඩයි, කොස් කඩයි, මෙයා පොල් ගස් මුර කරන ප්‍රේතයෝ ඉන්නවා. තේරෙනවද? මොකද ඒවා කෙරෙහි තෘෂ්ණාවෙන් තමයි එයා මැරුණේ. ඒ තෘෂ්ණාවෙන් මැරුණ නිසායි එයා එතන ප්‍රේතෙක් බවට
පත්තුන්. එතකොට දැන් වර්තමානයේ අපි බණ ගෙදරක් කරද්දි මොකද්ද කරන්නේ? මහා සෙනග ගෙදෙට්ට ගෙන්නගෙන මේ ඔක්කොම එක පැත්තක කැරම් ගහනවා, අනිත් පැත්තේ කාඩ් ගහනවා, කාමර ඇතුලේ සෙනග කෑම හදනවා. මේ වෙලාවට අර ප්‍රේතයා සම්පූර්ණයෙන්ම ගැටිලා පිස්සු වැටිලා ගේ ඇතුලේ ඉන්නේ. එතකොට අවසානයේ දැන් ස්වාමින් වහන්සේ බණ කියලා ඉවර වෙලා පින් දුන්න ප්‍රේතයා පින් ගත්තද? නැහැ. පින් ගන්න සාමකාමීයාට මනෝභාවයක් නැහැ. මොකද යා තෘෂ්ණාවෙන් වෙරිලා යා බයේ ඉන්නේ මේ ගෙදර බඩු අරන් ඇයිද, අල්මාරිය කඩයිද, මගේ බිරිඳ එක්ක වෙන කවුරු හරි කතා කරයිද, මේ මගේ පවුල මේ සල්ලි විනාශ කරනවා, මං මේ වගේ ගැටිලා ඉන්නේ. එතකොට ඔබ දක්ෂ වෙන්න ඕනේ මැරිච්ච කෙනෙකුට පින් දෙද්දි නිරේතුරුවම හවස පහින් පස්සේ ගේ ඇතුලේ සාමකාමී පරිසරයක් ඇති කරගන්න. තේන? ඒකෙන අවශ්‍යම පිරිසට වාඩි වෙලා සංගමයෙන් යුතුව බණ අහන්න දක්ෂ පිරිසට බණ ටික කියන්නේ. මොකද අපි මැරිච්ච කෙනෙකුට පින් දෙන්න යා කරේ අනුකම්පාවෙන් මේක කරන්නේ. තේරෙනවද? ගෙදරම ගමේ අයට කෑමක් දෙන්න ඕන නම් වෙනම දවසක ගෙනලා කෑමක් දෙන්න සතුටු වෙන්න. ඒක වෙනයි, සතුටු වීම වෙනයි, පින දෙනවා කියන කාරණේ වෙනයි. ඔබ පින් දෙනවා නම් අත්‍යවශ්‍ය ඇවිල්ලා තැන්පත්ව බණ ටික අහන්න, සුදු වැඳුමක් ඇඳගෙන තැන්පත්ව බණ ටික අහන්න පුළුවන් අයට ධර්ම බණ කියන්න කියලා නිරේතුරුවම හවස පහ වෙනකොට ඔය කුස්සියවල තියෙන වැඩ ඔක්කොම අහවර කරලා ස්වාමින් වහන්සේ බණ කියනකොට ඔබ දක්ෂ වෙන්න ඕනේ ප්‍රේතයා ඔබ ළඟ වාඩි කරගන්න. තේරෙනවද? අර වටේ පිටේ දුවන හිතෙන් කඩලා අර තියෙන කලබලකාරී පරිසරය අයින් කරලා ඔබ බණ කියන වෙලාවේ ප්‍රේතයා ඔබ ළඟ වාඩි කරගන්න ඔබ දක්ෂ වුණොත් සමහර විට එයා එයාගේ ජීවිතයට අවශ්‍ය වන්නේ සැපේ බලය වැඩි කරගන්න පුළුවන්. තේරෙනවද? එහෙම නැතුව කවදාකවත් ප්‍රේතේ පින් අරගෙන ආත්මීය වෙනසකට යන්නේ නැහැ. ඒක බොහොම දුෂ්කර දෙයක්. මොකද උපාදාන පච්චය භව තෘෂ්ණාව යාතුල තියෙන නිසා ආත්මීය වෙනසකට යන්නේ නැහැ. එයා පින දැකලා සතුටු වෙලා ඒ සතුට තුලින් ආවිෂ වර්ණේ සැපේ බලේ වැඩි කරගන්නවා. තේරෙනවද? ඒ නිසා මැරිච්ච කෙනෙකුට පින් දෙන්න ඔබ යනවා නම් ඒ ඔබේ අම්මා නම් තාත්තා නම් ඒ අම්මා තාත්තා කෙරේ ඔබ තුල කරුණාවක් තියෙනවා නම් ඒගොල්ල මේ පින් දකීවා කියලා ඔබතුල අවංක චිත්තයක් තියෙනවා නම් කරුණා කරලා බණ ගෙදර මගුල් ගෙදරක් කරගන්න එපා. එහෙම කළොත් ප්‍රේතයා ගැටිලා නැති අකුසල් සිද්ධ කරගෙන ඒ ප්‍රේතයාට තවත් දුකකට යන පාරක් අපි සකස් කරලා දෙන්නේ. තේරෙනවද? ඒ නිසා පින්කමක් කරද්දි පින්කමක් හැටියට කරන්න, සාදයක් පවද්දි සාදයක් හැටියට කරන්න. එහෙම නැත්නම් වර්තමානයේ අපේ සමාජයේ පින්කම් කරන දිහා දැක්කහම ගෙවල් වල ඉන්න പ്രേත කොටස් තව තව අකුසල් කරගන්න දිශාවට තමයි අපි aran යන්නේ. තේරෙනවද? ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මැරිලා පින් ගන්න බලාපොරොත්තු මැරෙන්න එපා කියලා. තේරෙනවද? මැරිලා පින් ගන්න බලාපොරොත්තු මැරෙන්න එපා. මැරිලා පින් ගන්න බලාපොරොත්තු මැරෙනවා කියන කාරණේ නම් කවදාකවත් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. මොකද අපි പ്രേත ලෝකෙට වැටුනොත් ඒ പ്രേත ලෝකෙදී නිරේතුරුව අපි තුල සකස් වෙන්නේ ලෝභ, දේශ, මෝහයන්මයි. තේරෙනවද? ඒ ලෝභ දේශ මෝහයන් නිසා තව 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 අකුසල් රැස් වෙලා අපි කවදා හරි නිරයට වැටිලා තමයි අපි අපේ සතර අපා ගමන අවසන් කරගන්නේ. ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මැරිලා පින් ගන්න බලාපොරොත්තු මැරෙන්න එපා. මැරෙන්න පෙර අතුව අනුන්ගේ පිනෙන් යැපෙන්නේ නැති ඊළඟ ජීවිතයක් බලාපොරොත්තු කටයුතු කරන්න කියලා. තේරෙනවද? එතකොට අනුන්ගේ පිනෙන් පින් ගන්න නැති ඊළඟ ජීවිතේ මොකද්ද? එක සස්ත්‍රීක දිව්‍ය ජීවිතයක්, එහෙම නැත්නම් අර රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ජීවිතයක්. ඒ දෙකත් අනිත්‍යයි, කවදාහරි ආයම සතර අපායට වැටෙනවා. එහෙනම් ඔබ දක්ෂ වෙන්න ඕනේ මේ ජීවිතයේ උතුම් සෝවාන් ඵලයට පත්වීමෙන් පමණක්මයි අපිට අනුන්ගේ පිනෙන් යැපෙන්නේ නැති උතුම් ඊළඟ ජීවිතයකට පාර තියෙන්නේ.